ශ්‍රී FM කණාමැදිරි රාත්‍රිය ඊසා මයිලෝ දෙවියන් වන්නේ විනිසා මයිලෝ තිරිසන් වන්නේ ඇසින්දුට අම්මා අවුද යකෝ බාරහරාට බුළු දාන්නේ ඈ ඒ අවුද වැටුණා නේද අවුද යකෝ හු කියන්නේ මල්ලි අපේ තාත්තා වැටුණා වරෙල්ලා හු කියන්න मामको उन्हें क्या निर्दान तमांगे मिनिया बैठना मु आँख बलागे ने अन्ने बलागा मु एंथनी तबत बलागे नहीं ने मिन्ने भी है ना बलाम यो बलात माँ पुद्दु में दारुआ का माँ तमांगे तात्ता बैठने के पास से हूँ क्या ना मेरे तुम्हें अब देखो बार रहे बोलू आराम करने तात्ता ये इन्हा दरने पारे निमी मैं जसिंत पुंच एंटनी अति गे अतुलट गिया जसिंत अति वेगेट एंटनी गे अतुलट गे विसीवेलावागे एंटनीट ओन उने दुरागने वेटलेटपुता हो किया बापे गेवाल पैते दे आने इन्न में लोलू देख तू नगत्ता ඇන්ටනියට කොට කලිස මම අස්සව ගන්න ඕනේ. එහෙනම් ඉතින් සෑහෙන වෙලාවක් කියයි. මේ මාටි ඉන්නවද ගෙදර? ඇන්ටනියෝ. ඔය වේලුණු කෝටු පහ ගන්න නැතුව පාර බලාගෙන අඩිය තියපන් බං. බලලා ඇවිදිනකොට හරියට අලියත් ඇවිදිනා වගේ නේ සද්දේ. අනේ අන්න තාත්තේ. තාත්තා ගෙදරට එන පාර හොයා ගන්න බැරුව වැටි වැටි කැලෑ පාරවල් වල එනවා. ඒ මාදිර වැට ළඟ නතර වෙලා කෑ ගහන අරාඩ පොළු දැම්මේ කවුද කියලා. මම තමයි බං කාපු විපි වෙලා වලට පාරවල් පේන්නේ. ඒ වුණාට උඹලා හූ කියූප එක වැරදි ඈ. මොන වුණත්ටි මං උඹලගේ තාත්තානේ. එතකොට හොරකම් කරන එක හොඳ වැරද්ද තාත්තේ? අන්න 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 ඉතින් උඹලා පඬිත කතා කියන්නේ නෝ. හරි. උඹලට ටොපි චොක්ලට් එකක් කන්න හරි සත 10ක් 15ක් දෙන්නේ කවුද? මේ මම නෙවෙයිද? ඈ? උඟ කාලෙකින් දුන්නේ නෑනේ. හරි හරි මං උඹට හිට දෙන්නම්කෝ. ඒ පුවක් කිත්තේ කොල්ලා හා මේ පුතේ මං දැන් හීන් සැරේ පුවක් ගහට නැගලා පුවක් කිත්ත කපාගෙන ඉන්නම් උඹ සද්ද නැතුව මෙතෙන්ටලා හිටපන් කවුරු හරි බැරි වෙලාවත් ආවොත් මං අර කියලා දුන්න විදිහට සද්දයක් දාපන් ඈ වඳුර කෑ ගහන විදිහනේ මං කෑ ගහන්නම් මාටින් සරම වලාපත ගහගෙන අතේ තිබුණ පිහියේ ඉනේ ගහගත්තා අනුන්ගේ වත් එක පුවක් ගහක් උනත් මාටින් ගහට වැඳලා නගින්න පටන් ගත්තේ කලුගහුණ කෙසඟ සිරුර පුවක් ගහ බදාගෙන පියවරෙන් පියවර ඉහළට යද්දී මූණ රවුම් බෝල කොළුව ඇන්තනි වැටමයි මේ ඉඳන් වත්තේ අයිතිකාරයෝ එනවද කියලා හොදිසියෙන් හිටියා. හෙන්දිරික් අයියා මෙච්චර වෙලා හිටපු එකේ වට්ටිකකුත් කාලේ යන්න හිටියා නම් නරකද? ඕන් නෑ ජසින්තා. දැන් ජොසෙෆින් ඕන නන්දත් එනවා ඇති. ඉතින් අම්මම නෙලවලු මල්ල දුන්නේ වාට මෙහෙන් ගෙනත් යන්න කියලා. ඒතිදි මම මෙච්චරලා ඉන්නව දැක්කොත් හොඳ නෑනේ. අනික මාටිනුත් එන්න පුළුවන්. එයා එන්නේ හොඳට ඕම හවස් වෙලා හතර ගාතේ. කටුමැටි කුස්සියේ පුංචි උළුවස්සට වාරු දීලා හේතු වෙලා ජසින්ත දුකෙන් බලාගෙන හිටියා. කොහෙද ඇන්දනියා? දවසරවත් දැක්කේ නැහනේ. මාටින් එක කොයි හැරි යන්න ඇති. ඔය කොල්ලත් නරක් වෙනවා මාටි එක රසයදුව ගියොත් නම්. වෙනදට යන්න දෙන්නේ නැහැ. ඒත් අද නවත්ත ගන්න හිතුන්නේ නැහැ.
යාසයි ඇවිදින්න ගිහින් ගෙදර එන වෙලාව. ඉතින් මං තාත්තත් එක්කනේ ගියේ. මොනවද කටේ ඔබාගෙන ඒ හැක්කටයි මේ හැක්කටයි දාගෙන හපන්නේ? තොපි. කොහෙන්ද ඔයගන්න සල්ලි? තාත්තා දුන්නා. තාත්තට කොහෙන්ද? අරේ එබරංගේ වත්තේ පුවක් කිත්තක් තිබිලා තාත්තා හොරෙන් කැඩුවා. මං තමයි ඔත්තු බැලුවේ. මං උඹට කියලා තියනවා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියලා? හා? මං කරපු දෙයක් නැහැ. තාත්තයි පුවක් කිත්ත කැඩුවේ. අනිත් දවසේ ගියොත් එහෙම කකුල් දෙක කඩනවා බලාගනි. ඇන්තනීට පහර දෙන්න ජසින්තා අත ඉස්සුවත් ජසින්තාගේ අත පහතට එන තප්පර ගානට ඇන්තනී අතහසෙන් පැනලා දිව්වා. වට පිට බැලුවත් ඇන්තනී දුවල හැංගුණ තැන ජසින්තට හොයා ගන්න බැරි වුණා. ගිරිසඟ වෝ හිසදී දුගියාට දන පාර දිස්තන්තන්ත දිඩින්දිද දිස්තන්තන් ගිරිසඟ වෝ හිසදී දුගියාට අනේ අපේ මාටියෝ මොකද බම් මේ උඹට වෙලා තියෙන්නේ උඹහින් ඇද්ද තලගොයක් වගේ ඉන්නේ ඈ ඇයි බම් මේ මං වගේ තලගොයක් ඉන්න ඔබ කොහෙද කියලා දැක්කද කවන්න කවන්න උඹට ආය හම්බුනොත් එහෙම මේ ඌට කියන් අපේ ගල් පැත්තේ එන්න කියලා මේ බත් කටක් කාලා යන්න කියන් ඈ තලගොයි නාවට උඹලගේ ගෙදර බත් කන්න ආන්දුනම් එනවා ඈ මොකද උඹ කිව්වේ උඹ බිබී රස්ති අදු ගහන්න නැතුව ගෙදරට වෙලා හිටපන් නැත්නම් උඹට උඹේ ගෑනිත් නැති වෙනවා ඈ මොකද්ද බං ඒ කතාව මෙරි වෙලා වැනි වැනි හිටපු මාටින් මුලින්ම ඉඳ ගැහුවා වගේ හරි කෙනින් පොළවේ හිටගත්තා ඇස් දෙක පියදාගෙන ආයමත් නන්ද දිහා බැලුවා නන්ද වටපිට බලලා කියපු දෙය කියන්න ආයෙත් මාටින්ට කිට්ටු වුණා මාටියෝ ඈ උඹ ගැන අපිට දුකයි උඹ බිබී රස්ස යදු ගන්න අතරේ අර හෙන්දිරික් රිංගනවලු උඹලගේ ගෙදර ඈ හෙන්දිරික් ඉතින් ජසින්තයි නෑ උනේ බං නෑ යෝ කියන්නේ ඇවැස්ස මස්සිනානි හොදිසියෙන් හිටපන් නැත්තම් උඹට පයින් ගහලා ගෙයින් එළියට දායි ආ ඔන්න පොල්ටික ගෑවා කොල්ලෝ දෙන්න බුදිය ගන්න කලින් සම්බෝලයක් හදලා උන්ට කන්න දීපන් පොඩ්ඩනම් දැනටමත් නිදි ඇන්තනි විතරයි ඇහැරලා ඉන්නේ උඹට කියන්නමයි හිටි ඔය ඇන්තනිය හදා ගන්න ඕන නම් මාටියාගේ පස්සේ යවන්න දෙපා මං යන්න දෙන්නේ නැහැ අම්මේ ඇන්තනිය ඔය හොරෙන් යන්නේ මාටින් පස්සේ බලන්තියේ ලුවේ අප්‍රිකට මල් පැන් පොදක් රබලු එබේ දොරාරපා යකෝ මුන්නේ දොරවල් වහගෙන ඉන්නේ ඒ ඔබට මිනිහෙක් ඉන්නවා ඌට ගෙට යන්නවනේ මේක අරපන් බට කලුවර වැටෙනකම් ඉන්න ඕනේද මාටියෝ ගෙදරෙන්න ආ මේ නැන්දම්මත් නේද හොදා හොදා මමයි තෙම් පුළු පුළුවන් වෙලාවට හරි මෙහෙම ඇවිත් බලලා ගියේ නැත්තම් මුම් බඩගින්නේනේ ආයේ කවුරුත් ආවේ නැහැ කියලා මම මගේ ළමයින් කවදාවත් බඩගින්න දෙන්නේ නැහැ හරිද හොරකම් කරලා හරි මුන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා බ කණ්ඩ දෙන එක කෙසේ වෙතත් රකම් කරලා බොන එක නම් කරනවා නැදෙදි මං කන බොන මිනිහනේ මේ බිව්වට කමක් නැ ඔය හොරකම යන වැඩ වලට කොල්ලා වෙක් යන්න එපා ආ දැන් එතකොට මේ මමද සේරටම වැඩිකාරයා ඈ දැන් මම නැති වෙලාවට උඹේ අර අර කවුද හෙන්දිරිකා ඌ ගෙට ගෙන්න ගන්න එක හරිද ඈ කියහන්කෝ හරිද ඒක මාටින් වෙරි මරගාතේ කතාව කිව්වත් ජසින්තට හීන් දාඩිය දැම්මා. ජොසපින් නොන කේන්තියෙන් දත් මිටි කෑවා. ඒත් මාටින් හිතේ වේදනාව හංගගෙන සැහැල්ලුවෙන් හිටියා. ජොසපින් නොනට කේන්ති ඉවර වෙනකම් මාටින්ට බනින්න ඕනේ වුණත් මාටින් නැගිටලා හිටියේ නැහැ. ගිය වේගෙම බූරු ඇඳට වැටිලා නිදාගත්තා. ඇන්තනි කොල්ලෝ, මෙහෙවරෙන්කො. මට බෑ. මෙහෙවරෙන්. ආ ගොඩ ටොපි කන්න 7-10 කෝ පෙන්නන්න නන්ද චීතපොටේ හංගගෙන හිටපු 7-10 කාසියක් ඇන්තනීට පෙන්නුවා ඇන්තනී කඟ වෙනා වගේ දුවගෙන නන්ද ළඟට ආවා ඕ දෙන්නම් ටිකක් කතා කරහන් ඊට කලින් හා හෙන්දිරික් එහෙම ඊයේ පෙරේද උඹලගේ ගෙවල් පැත්තේ ආවේ නැද්ද කොල්ලෝ එනවා ආ ඒ එනකොට මොනවද ගේන්නේ දන්නේ
උඹලගේ තාත්තා හැම වෙන්නද හෙන්දිරි කෙන්නේ නෑ නිකන් එන්නේ මං අම්මගෙන් අහලා කියන්නම්කෝ නෑ 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 අම්මගෙන් ඕව අහන්න ඕනේ නෑ මං හම්බ වුණු වගක්වත් උඹ කියන්න ඕනේ නෑ මං යනවා අයියෝ හෙන්දිරිකා මොකද මිනිස්සු වෙලා තියෙන්නේ මොකද මේ හැලි වලම් පොළවේ ගහන්නේ මේ උඹට මොකක්ද අර හෙන්දිරික් එක දින ඇයි හොඳයි කියපන් හ තවසිට පිස්සුද ඒ මිනිස්සයා පිටගෙනෙද්ද ඒ අපි නෑනේ නෑ නෑ මේ නෑ උනාට කමන්නේ ඌ ආයේ මේ පැත්තේ පස්පා ගන්න ඕන නෑ තේරුණා නමද මං කොහොමද මේ මිනිස්සයාට එන්න එපා කියන්නේ නෑ දෑගුඩි කියලා ඉන්නෙත් එච්චරයි හරි කමන්නේ ඒ නෑ දෑගම් අදින් පස්සේ ඉවරයි ආයු මේ ගෙදර පස්පා ගන්නෙ නෑ හැබැයි එහෙම වුණොත් මං උඩ ගහලා එලවන්නේ හරිද මේ මාටි මට තමුසෙට වඩා මගේ නෑ දෑ වටිනා අනික මතක තියාගන්න මේ ගේ කැලේ තමුසෙගේ බූදලයක් නෙමෙයි අපේ අම්මා තාත්තා හදලා දුන්න ගේ එහෙමද ඒ කියන්නේ මේ රට්ටු කියන කතා ඇත්ත හා මොනවද රට්ටු කියන්නේ කියන්නේද කියන්නේ කියන්නේ මොනවද කියලා මම හොයාගනින්කෝ බලන්න දැන් මාවනේ වටින්නේ නැද්ද මම මැරෙනවා යකෝ මම මැරෙනවා මැරෙනවා මම නවත්තන්න බලන්නකෝ මාටින් ජසින්තගෙන් කවදාවත් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ හින්දාම මාටින්ට තවත් එතන රැඳෙන්න බැරි වුණා ගේ ළඟින් වැටිලා තියෙන පටු අඩි පාර දිගේ කඩවන්ඩිය දිහාට ඇවිදගෙන ගියා ආ තාත්තේ ඒ මොකෝ අද උදේම බොන්න යනවා වගේ ඔව් අද මං බොන්න යන්නේ වාහ වාහ වාබිල මැරෙනවා බලලා තේරෙටම තරුපේන්ද ඇයි මට උඹත් එක්ක ප්‍රශ්නයක් නැහැ කොල්ලෝ මොන වුණත් ඉතින් උඹ මගේ ගානේ ඒත් උඹලගේ අම්මව ඒකගේ අම්මවත් මාව තේරුම් ගන්න නැහැ බං මාව ගණන් ගන්න නැහැ බං මං අද පෙන්නන්න මේ මාටින් කවුද කියලා උන්ට ආහා තාත්තයි කැමැත්ත අතේ සල්ලි නැද්ද තාත්තේ ඔහෙනේ ළමයින්ට මොකටද සල්ලි ඈ සරම් පොතේ හංගගෙන හිටපු සත පහේ කාසි දෙකක් දෙන්න හදලා අයමත් මාටින් මේ කාසි දෙක අතේ ගුලි කරගත්තා ඇන්තනීගේ සතුට මුහුණට එකපාරටම ලොකු දුකක් එකතු වුණා මොකද්ද තාත්තේ අතට අරගෙන ආපහු ඉනේ ගහගත්තේ ළමයින්ට සල්ලි ඕන නෑ සල්ලි හොඳ නෑ බං අම්මා නම් කියන්නේ තාත්තත් එක්ක හොරකම් කරන්න යන එකයි හොඳ නැත්තේ කියලා ඇයි පලයි යන්න බල දැන් තේරෙන එක පැත්තේ හොඳයි උඹලට මං පෙන්නන්නම්කෝ තාරු ඉඩපන්කෝ ජසින්තා ජසින්තා අම්මි ඔන්න උඹලට එළවලු ටිකක් අරන් ආවා ගේ ඇතුලෙන් තියහන් අනේ මන්දා අම්මටත් අපි හින්ද කරදරේ නේද කරදර තමයි එහෙම කියලා උඹලට හාමතේ මැරෙන්න දෙන්න බෑනේ කෝ මාටි ඒ මිනිස්සයා ඉතින් ගෙදර ඉන්න වෙලාවක් නෑනේ මොකද ඌ තාමත් උඹට අර අහිංසක කොල්ලව පාවලා දීලා බනිනවද ඔව් ඒ වගේ අඩුවක් නෑ හැබැයි ඉතින් මාත් බැනුම් අහගෙන නිකන් ඉන්නේ නෑ අම්මේ ඉන්නවා නම් හිටපන් යනවා නම් ඵලයන් කියලා මමත් බැන්න මිනිහා නං උඹගේ කරුමෙට හම්බ වෙච්ච මිනිහේ මොනවා කරන්නද අම්මේ ජසින්ත සියලු දුක් දුම්නස් එක විටකට අරන් සුසුමකින් පිට කළා ජොසපින් නෝනා නලලත රැඳුණු දහඩිය බින්දු අතින් පිසදා ගන්න කම ලෑලි බංකුවේ ඉඳගත්තා හරි වෙයි උපන්නේ හරි වෙයි මරන්නේ මේ දින්ගෙදී මට කතා කරන්න මොකටද අරි 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 දැන් ඒ කියන්නේ උඹලට මාව ඕනේ නැහැ කියන එකනේ ඊට බලලාකෝ එබල්ලාකෝ මම උඹලට හොඳ වැඩක් කරනවාද එබල්ලා මාටින් වලාපට ගහගෙන හිටපු සරමස්සෙන් මොනවා හරි ද්‍රාවණයක් තියෙන කුඩා ප්‍රමාණයේ බෝතලයක් අතට ගත්තා
ඇන්තනී වෙන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව මොහොතක් බලාගෙන හිටියා. ඇන්තනී කොල්ලෝ මං වහ බොන්න යන්නේ වහ. ඕකේ තියෙන්නේ වහද? ඔව්. ඔය කේතු දෙන්න උන්ට එන්න ගියන්. මං වහ බිලා මැරෙනවා බලන්න. එන්න ගියන්. අම්මේ ආච්චි මෙන්න තාත්තා වහ බිලා මැරෙන්නයි හදන්නේ. මිනිස්සු ඉනසවන්නේ නැතුව ඔය මනුස්සයාට ගේ ඇතුළට එන්න කියන්න. එන්න මං ආයේ එන්නේ මිනිහ පෙට්ටිය ගේකෝ මිනිහ පෙට්ටියක. ඉත බලලාකෝ. අම්මේ මෙන්න තාත්තා වහ බිව්වා. අනේ කවුරුත් නැද්ද? අපේ මාටින් කොල්ලා වහ බිව්වා. අනේ අම්මේ. අනේ අම්මේ අපි මොකද අම්මේ කරන්නේ? අනේ තාත්තේ. ඇයි තාත්තේ වහ බිව්වේ? අනේ කවුරු හරි වරෙල්ලකෝ. අනේ වරෙල්ලකෝ. මොකද උනේ? වහ බිලද? අනේ ඕනම් දැක්කේ. වහ පොඩි තරම් ප්‍රශ්නයක් මාටින්ට තිබුණේ නෑ. නැත්තං ඉතින් වහ බොයියේ මං ගිහින් පිරිම්පස් 6 දෙනෙක් එක්කන් එන්න. උඹලා ඔය මිනිහව ඉස්පිරිතාලේ අරන් යන්න ඕන කරන අඩුපු කුඩුම ටික දැස්ති කරලා බලන්න. පුතේ අනේ ඇන්තනි තාත්තගේ සරමක් හොයලා ගනි. හා හා උඹලා ගහක් ගලක් වගේ හිටපු මිනිහව මරාගත්තා. මම මරාගත්ත එකක් නෑ. මොනේ ප්‍රශ්න තිබුණත් අපි මාටින්ට උදේට සැලකුවා. ඒකනේ සැලකුවා. මයින්නේ බබන් මම් බිව්වේ පහ නෙවෙයි පොල්තෙල් පොල්තෙල් ජසින්තට ආව කේන්තියට වචන පිට උනේ නැහැ. දත් මිටි කකා කේන්තියෙන් බලාගෙන හිටියා. ඇන්තනි බඩ අල්ලගෙන හිනා වුණා. නන්දා ලැජ්ජාවෙන් ඔළුව පාත් කරගෙන යන්න ගියා. මොකද ජසින්ත යුණා කියලා කිව්වේ? මේ මාටින් පිස්සුවක් නේටුවා. මිනිහට සැකලු නේද? අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ජසින්ත හෙන්රිගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ කටකොනකට හිනාවක් නගාගෙන හොරෙන් හෙන්රි දිහා බලන ගමන්. හෙන්රිට ඒ බැල්ම මගහරින්න බැරි වුණා. හෙන්රි මහපට ඇඟිල්ලෙන් පොළව හැරුවා. කොහමද ඔය මාටින්ගේ කනට ගියේ? අර නන්ද කියලා දීගේ කැටිච්ච ගෑණියෙක් ඉන්නේ. ඒ ගෑණිට සැකයි ඔය නිතර දෙවේලේ අපේ ගෙදර එන හින්දා. ජොසපින් නෝන් නැන්දත් මොන හරි අහුවද මේ ගැන? නෑ අම්මට එහෙම සැකයක් නෑ. මම බලා ගන්නම්කො ඔය කෙන ගෑණි ගැන. පුතේ ඇන්ටනි. ඇයි? මේ හොන්දේකාවගේ වරෙන්කෝ මගෙත් එක්ක මේ පොඩි ගමනක් යන්න. කොහෙද? අර සියාතුවගේ වත්තේ මේ පොල් පැහිලා. පොල් ගෙඩි 10ක් 15ක් කඩා ගන්න වරෙන්කෝ මගෙත් එක්ක මේ මට ටොපි චොක්ලට් ගන්න කීය කර දෙන්නම්. යමු. කවුරු හරි ආවොත් අද කෑ ගහන්න ඕනේ මොකෙක් වගේද? බෝණෙක් වගේ කෑ ගහපන්. හැබැයි තාත්තා කියලා බෙරියන් දෙන්න එපා. හරි හරි යමුකෝ. හැබැයි මට වැඩිපුර කීයක් හරි ඕනේ. හරි හරි දෙන්නම් දෙන්නම්. ඇන්ටනි කොහෙද උඹ යන්නේ? මේ තාත්තත් එක්ක පොල් කරන්න යනවා. මේ මොන පොල්ද නැන්දම් මේ නිකන් හාන්දියට යන්නේ. මේ බෝණ හකපලයන්. ඇන්ටනි මේ ඔබ ගෙදර හිටපන්. අනේ මං ගිහින් එන්නම් ආච්චි. මීහ පස්සේ ගිහින් උඹත් හොරෙක් වෙන්න හදන්නේ? මට වරේ. බතල කොටේ වගේ ඇන්තනි කොළුව ජොසපින් නෝනාගේ අත ගසා දාලා තාත්තා පස්සේ දුවගෙන යන්න හැදුවත් ඇන්තනීට දුවා ගන්න බැරි වුණා. ඒත් මාටින් නතර වුණේ නැහැ. තනියම යන්න ගිය ගමන ගියා. හේ මාටි. උඹ බොරුවට පොල් තෙල් බීලා ගෑණි බය කරන්න හැදුවට වැඩක් උනේ නෑ නේද? ඔය ඉතින් මං ඇත්තටම වහ බීපු දවසට උඹලටත් වැඩ තියෙයි. හිඹ දියට දානකොට හැන්නෑවේ කිව්වලු. උඹ වහ බීලා මලාම උඹේ ගෑණිට ජවුසන් නටන්න තවත් ලේසි වෙයි. අනේ අම්මපා උඹ වගේ මිනිහෙක්. ඔය ගෑණිගේ කන පැලෙන්න දෙකක් ගහන්න උඹට බෑනේ. නන්ද කම්මුලේ අත තියාගෙන මාටින් වෙනුවෙන් මේ විදිහට සුසුම් හෙලන්නේ ඇයි කියලා මාටින්ට හිතා ගන්න බැරි වුණා. ඒත් මාටින් තීරණයක් ගත්තා. උන් එකෙකුටවත් මාව වටින්නේ නෑ නන්දෝ.
මං ඕකුන්ට උගන්වන්න කොහොමද පාඩම උඹ පාඩම් උගන්වනකොට පෙරහැර ගිහින් තියේ මම හිතේ ওই මහගෑණි උදව් කරන ওই ජසින්තගේ සම්බන්ධෙට මට කේන්ති ගියොත් එහෙනම් මං බාවන ඕකුන් එක එක ඉස්සලාම බාවන්න ඔය හේන්ද්‍රික් කියන එක මොකක් ජසින්ත රිදි හොදලා ඉවරනම් අහකට වැයන් මට නා ගන්න ඔය ඉඳ තියන්නේ අම්මා නානවනම් නා ගන්න ඈ ජසින්ත හැබැයි දර නන්දා කියන කතාව ආ ඔබට අර හෙන්දිරික් කොළුවත් එක්ක මොනවා හරි හුටපටයක් තියෙනවද හ්ම් පිස්සු දම්මේ මම හෙන්දිරික් අයිය එක්ක කතා කරන්නේ නෑ දැකමිටනේ හ්ම් එහෙනම් කමක් නෑ කමිසෙකුත් නැතුව ඇඳගෙන හිටපු කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන ඇන්තනි ඇහුවේ දා වගේ කලබල වෙලා නෙවෙයි. හරිම සැහැල්ලුවෙන්. ඒත් නන්දා හිටියේ හරිම සැහැල්ලුවෙන්. දුවපන් ගෙදර. පව් අහිංසක මිනිසෙයා. දැනටත් මැරෙලද දන්නේ. අම්මා කිව්ව පොල් තෙල් බිව්වට මැරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අදත් බීලා තියෙන පොල් තෙල්ද? ඔව්. තාත්තා වහ බෝතලයක් වගේ එක පොල් තෙල් දාගෙන ඉන්නේ. ආයෙනම් ඕක ඇත්තටමලත් මන්නම් ඉන්නේ නැහැ. विश्वास संबंधी දැන් එහෙනම් ඔබ මොකටද මේ මේ නිතර දෙවෙල් අපේ ගෙටරින් ගන්නෙ ඈ නෑ දෑකමට නේ බං නෑ දෑකමට මං උඹට උනස් සලකනවා සලකනවා කවද්ද බං හෙන්දිරික ඔබ මට සැලකුවේ අර මේ නිකන් පලයන් බොරු පූචාරන්න නැතුව උඹට බෑ මාව තම්බන්ද හරිද ඕකනේ බං කියන්නේ මොනවද උඹට මගෙන් ඕන මොනවද සීල් අරක බෝතලයක් තියෙනවා දෙන්නද ඈ සීල් අරක බෝතලයක් හෙන්රිව මගේ හැරලා යන්න ගිය මාටින් ආපහු හැරිලා හෙන්රි ගෙළඟට ආවේ සතුටු සිනහවකින් මූණ පුරවගෙන හෙන්රි බයිසිකලේ හැන්ඩලෙන් එල්ලගෙන තිබුණ පාම් මල්ලෙන් අරක්කු බෝතලයක් අරන් මාටින්ගේ අතට දුන්නා මාටින් කහවන් පොදියක් අතට ගන්නවා වගේ සතුටින් ඒක අතට ගත්තා පුදේ ඇන්තනි ඇන්තනි ඇයි ගිහින් බල්ලවනේ තාත්තා කොහෙද ගියේ කියලා තාත්තා එක්ක කොහෙවත් යන්න එපා කියලා අම්මමනේ කිව්වේ මං කිව්වේ හොරකම යන්න එපා කියලා තාත්තා නම් කියන්නේ තියෙන මිනිස්සුන්ගෙන් පොල් ගෙඩියක් පුවක් ගෙඩියක් කඩාගත්තට ඒක හොරකම නෙමෙයි කියලා අනේ මේ මගේ මුකුත් අහගන්න දුන් ඵලයක් අම්මගේ මේ හදිසි වෙනස් වීම තේරුම් ගන්න බැරුව ඇන්තනි කොටකලිසම පිටින්ම පටු අඩිපාර දිගේ යන්න කියා ඇන්තනි ගිහින් වැඩි වෙලාවක් ගියේ නැහැ එළවලු මල්ලකුත් අරගෙන හෙන්රි ආවා මම මග බලාගෙන හිටියේ. දැන් මාටින් එනවත් ඇති. මාටින් එන්නේ නැතාව වරුවකට. ඒ මොකද? මම මාටින්ගෙන් කතා කරා. උගේ හිතේ තිබ්බ සැකේ දැන් සම්පූර්ණ ඉවරයි.
हितुट मम नितान अरे नंद सहलाकन माटी माटी सील बोदले एक बेवन मेरे अम्मी गमना क्या नदी ना किया ऊटा ती है ना गामा तब टिका बोंडे आंडे थी मंजी बात तो रहा है तिया को हाँ ऐति ना मैरियंग मुन्ना कर दे रहा तिया को मेक मुकदम में मुटे जीवत तला ऐति लो वंगवा बोलो या को अदरांगवा बोलो भाई मैं माटियो बहुम वहा बोनवा किया पोलतेल बोंड गियो अपिटाई वहा बोंड वेने पोलतेल बोतले किए दे अरे कुपियल पहाकट एहा बे नंदम में पोलतेल बेबु गल दें इवरई मन अद बोलने वहा वहा मेन्न मेहेट एन्ना अम्मे ओय मिनीहट मासकट सरयाद देसरे रट्टू हिनासन्न ओने ने मुकद्द दात्ते आयमत पोलतेल बोंनो हदन्नी දැන් ළඟදි දවසකට පිව්වනේ. ඒ මේ පොල් තෙල් නෙවෙයි යකෝ මම බොන්න හදන්නේ. වහා වහා. උඹලා මට සලකන්නේ නැහැ. උඹලා මාව ගණන් ගන්නෙත් නැහැ. ඒ දරන්නම් බැරිය. මූණ දිහා බලලා කතා කරන්නෙත් නැහැ යකෝ. පල නොකිය පලා බෙදලා. ඉතින් මං මොකටද යකෝ තව ජීවත්ද? මං මැරෙනවා. ඔව්වා පුළුවා. මලා කියන්නේ මැල්ලුන්නේ දාච්චි. ඔව් ඔව්. මලිය පැත්තකට लोको मिने सुंगे काटे भी है बाला गनी ने नेतुआ। ए ए कोई नहीं ले। बोलो। ओ मिने पांग माँ वो आप बोलो पालो में पाले। मुझे तो आगे तुम्बला को मैं तांता में ताकि नहीं रहा को। बोलो बोलो मैं तेरे का वो बोले का बोला। अन्ने बाला गनी माँ मूडी आ रही ना वाह। अन्ने भी हुआ। अन्ने अन्ने भी हुआ। බිරින්දත් නැන්දම්මත් දරුවත් බලාගෙන ඉඳද්දී මාටින් සුපුරුදු විදියට මීනේ ගහගෙන හිටපු කුප්පියක් කරන් කටේ හලාගත්තා. අවාසනාවකට වගේ එදා මාටින්ගේ අතට වුණේ වස කුප්පිය. හැමදාම මේ නඩගම බලාගෙන ඉන්න බැරි හින්දා ජසින්තයි ජොසපින් නෝනායි ඇන්තනිවත් ගේ ඇතුළට අරගෙන දොර වහගත්තා. මේ නඩගම හැමදාම බලාගෙන ඉන්න බෑනේ. මෙන්න මේ
වෙලා ඉන්න අම්මේ. බෑට මූට පිස්සුද ජසින්ට? පිස්සු නැත්තම් ඕමට අඩ ගන්නට අයියේ. අපි දොරල්ලා බලමුද? ඕනේ නැහැ. මෙන්න මෙහෙට වෙලා ඉන්නවා. අනේ මම බේරගනින්නවා. බව්වා මීයෝ. අනේ කවුරුත් නැද්දෝ. බේරගනියෝ. අනේ බේරගනියෝ. බව්වා මීයෝ. මේ සැරේ නම් කෑ ගන්න විදිය මට අල්ලන්නේ නැහැ ජසින්තා. දොර ඇරපම් බලන්න. දොර ඇරගෙන ගිහින් ජොසපින්න ඕන බලද්දි මාටින් මිදුලේ කටින් සෙමදාගෙන වැටිලා හිටියා. බීලා ඉවර වුණ වස කුප්පියත් මූඩිය වහලා තියෙන තෙල් කුප්පියත් පැත්තක තිබුණා. ඒ වගේම මාටින් ඇත්තටම වහ බිව්වා කියලා දැනගෙන ඉස්පිරිතාලෙ ගෙන යන්න උත්සාහ කළත් මාටින්ව බේර ගන්න බැරි වුණා. මාටින් රෝහලට ගෙනියන අතරමඟදීම මිය ගියා. ජසින්ත මාටින්ගේ මිනිය බදාගෙන කොච්චර විලාප තිබ්බත් මාටින් නැගිටේ නැහැ.